අයිබෝවන් එමාර්ිචන් YouTubeුප්චයන් එකට ආදරයෙන් පිළිගන්නවා ඔන්න මමාදත් ඕලට ගොඩා කොටිල වඩ එකක් කරගෙනවා. අදමං ඕලට කියල දෙන්න හදන්නේ සුවන්දම සුවන්ද සාම්ප්‍රදායික කහපත නිවැරදිව රසට හදන විදිහ. ගොඩාක් දෙනෙක් මග මේ වීටියෝ එක ඉල්ලා තිබුණා හරියට කහබතක් හදන විදිහ කියලා දෙන්න කියලා ඔන්න ඉතින් ම හිතෝ ආලට හරියටම රසට කහබතක් හදන විදිහ කියලාදන්න ඕනි කියලා. ට මෙ විියක් ගොඩක් වැදගත් එයි එනිස්සාවායාල්ලා විඩියකිවරවෙන එකම්ම විඩිය එකත් එක්කම ඉන්න. මේ තියෙන්නේ හොඳට සෝදල පිරිසුදු කරගත්ත හාල් මම අරගෙන තියෙන කීරි සම්බ කීරිි සම්බවලින් හාල් ක්‍රෑම් පන්සයක් අරගෙන තියෙනවා එවගේම කියන්න ඕනේ යාල කැමතිනං සම්බාලයෙන් වඋනත් මේ බත හදාගන්න පුළුවන්. තව අපිට ලූන ඕනේ ම ලොකුලූුණු ෙටියක් දිරි හිනියට කපාගත්තා එවගේම කරද මොගු කරාපනටි පහගානය ඕනේ. ටික් ලකු කෑල්ලක් ගන්න මේ විති හට. එවගේම ගම්වෙරිස් මමතේ හැඳ දෙකක් අරගෙන තියෙනවා. ඊ ළඟට අපිට රම්පි කරපංචි අවශ්‍ය වෙනවා මෙතනදි කියන්න ඕනේ ඕල රම්ප තෝර ගනිදිී ටිකක් මෝරපු රම්ප තොරගන්න. මේතියනිෙ බටල් මම් බටරොලින් මේ සහැඳි හතරක් කරගෙන තියෙනවා ඕලට බටර් හෝ මාගරීම් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ පොල් කිරි ම හරියටම පොල් බෑයක කිරි තමයි අරගෙන තියෙන්නේ ඕලට මෙතලදි කියන්න ඕනේ මම දියකිරිී මිටිකිරි දෙකම කලව මේ කෝප හතරක් අරගෙන තියෙනවා. තවාබිට කහ ඕනේ කහතේ හැන්දක්ව ඕනේවගේම පොල්තෙල් මේස හැන්දයි ලුළු රසානුව මෙටික තමයි අපේ කහබත හදන් අවශ්‍ය වෙන්නේ දැඟපපලමු කොහොමද කහබද හදන්න කියලා. දැන් අපි මුලින්ම කරන්න ඕන මේ විතිර භාජනයක් ලිපේතියාගෙන ාජනයේ ටික් රත්වීගෙනෙත්ති ෙල්වලින් හරිට මේස හැඳක් දාගන්න. ඉට පස්සේ තෙල් ටිකත් රත්තුනාට පස්සේ අපි බටර් හෝ මාගරින්වලින් මේස හැඳි හතර දාගම. මේ විතිර දාලා හොදට බට ටිකක් තෙලුත් එක්ක දියකරගන්න මෙතැනද ඕලට කියන්න ඕනේ ඕලළඟ බටරනැත්තා ඕලට ෙල් පාවිච්චි කරන්න ොළොවන් ඕල පොල් තෙල්වගේ පාවිච්චි කරනවනම් පොල්තෙල් මේස හැඳි තුනක් වගේ දාගන්න දෙැන් වාලට පේනවත්ති අප පට ටික හොඳින් දේවෙලා තියෙනවා අපි මේ වෙනාවදි හීනියයට කපාගත්ත ලූනුටික එකතු කරගමු එකතු කරලා මේ විදිර කලවන් කරගන්න. දෙැන් වාලට පේනවත්ති අපේ ලූුණු ටික රන්වන් පාට වේගනයෙනවා අපි මේ වෙනවිදි ලෙපේ කින්දර හොඳට මඩු කරලා රම්ප කරපින්ච ටික එකතු කරගමු එකතු කරලා පොඩ්ඩක් මේ විදිර හොඳින් කලවන් කරගන්න ඟට අපි කුදුුපොතු එකතු කරම කුරුපොතු තාාත්තිී පොඩි කැලට කඩන්න ඇතුව මේ විතිර ලොකු කෑලි එකතු කරගන්න තැන් ගම්බි රිස්්ටිකත්තාගන්න ඒළඟට අපි කහවලින් හරිටම තේහෙන්දක් වගේ දාගමු ක ගොඩාක් වැඩි කරගන්න එපා ඊළඟට මේ විතිර හොදට කලවන් කරලා අපි හාල්ටික එකතු කරගමු හාල්ටිකත් එකතු කරලා හොදින් කලවන් කරගන්න මෙතැති වලට කියන්න ඕනේ හාටික එකතුකරගත්තර පස්සේ දෙපේගින්දර ටිකක් වැඩි කරගන්න. මේ විදියට හොඳද්‍ර කලවන් කරලා අපි විනාඩි පහක් විතර බත ඔයාගමු ඊට පස්සේ විනාඩි පහකට විතර පස්සේ අපි කිරටික එකතු කරමු. දැන් හරියටම විනාඩි පහකට පස්සේ මම කිරෙටික එකතු කරගන්නයි හතන්නේ මම දැන් කිරිවලින් හරිටම කෝප තුනක් එකතු කරනවා මෙතැනද වලඩි කියන්න ඕනේ මංව වලට කිව්වා කිරි හරිටම කෝප හතරක් වෙන්න ගන්න කියලා ිදැන් කිරිකෝප තුනක් එකතු කරගම්මු ඉතුර ටිකාපි බත ිකක් බාගට එතුනට පස්සේ ඉතුරකෝප්ප එකතු කරගමු. දැන් අපි ලොුණු එකතු කරමු මම ලොනුවලින් හරියටම තේ හැඳ එකයි භාගයක් වෙන්න එකතු කරනවා මෙතැනද වලට කියන්න ඕේ බටර එකතු කරාන්නම් ලොුණු ටික් ැඩුවෙන් එකතු කරගන්න. ඊ ළැඟට මම කරදමුන් කරබන ්ටිකක් ටිකක් මේ වගේ තලාගන්නවා ගොඩාක් පොඩිවෙන්න තලාගන්න එපා. මේ විදිර තලාගෙන අපි පතට එකතු කරගමු. දැන් වාලට පේනවැත්ති අපි දාාප පොල් කිරිිටික හඳින් උතුරනවා මේවෙලා වෙදි ලිපේ කින්දර හොඳට ම අඩු කරගන්න නැත්තන් හෙම අපේ බට්ටිකොක්කොම අඩියල්ලන්න පුළුවන් මේවලාවෙද ලිපේකඉදර හොඳට අඩු කරලා ම මේ විදිර පියනෙන් වහගන්නවා. දැම්මං ආලට පෙන්නන්නේ හරියටම විනාටි හතකට පස්සේ දැම් බත ටිකක් ඉදිලා තියන්නේෙ මේ වෙලා විදි බත සියට අස්සුවක් වගේ තමයි ඉදිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපි ඉතුරු කරගත්ත. ඉතුරු කිරිටික එකතු කරන්න. කිරිටික එකතු කරලා හොඳින් කලවන් කරගන්න. මෙතන්ද යාලට කියන්න ඕනේ කහබත හතාදිී නිතරම පි මේ වගේ කලවන් කරන්න ඕනේ නැත්තං බතා අඩියල්ලන්න පුළුවන්. මේ දැන් හරියටම විනාඩි හයකට පස්සේ දැම් බත හොඳට ඉදිල තියෙන්නේෙ තැම්ම මේ වෙලාවති ලිප වහගත්තා ඕලට පේනවති බත්තට හොඳට ඉදිල තියෙනවයි වගේම අමුගතියට නැහැ පෙරිගතයට නැහැ එවගේම අඩියල්ලත් නැහැ මේ වෙලාව හරීම සුවඳයි. ඊ ළඟට මම තවරම්ප කැලි දෙකක් කරගෙන වෙන මේ විදිහයට බතර දාගන්නවා ඕලත් මේ විදිර කරන්න. එතකොට බත ොඩාංක් සුවඳයි අප මේ විදර අම්පිරික දාගත්තර පස්සෙහි නවතත් පත වහගමු අපි බදවෙදාගන්නකම් මේ විදිහෙටම තියාගමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ රසම රස එවගේම සුවඳම සුවඳ සාම්ප්‍රදායික කහබත්ත ඕයාලට මම හරියට මහදන විතිය කියල දන්න මේ කහබත හරිම රසයි ඔයාලත් අනිවාරෙන්ම හතල බලන්නත්. අප මේ කහබත හැදුව අම විශේෂයෙන් කරිවර්ග හදණ්ඩෝඩෙ නැහැ සිණිසම්බෝලයක් එක්ක වඋනත් මේ කහබත රසට කන්න පුලුවන් ඉතිං ඕයාලාත් ඔන්න අනිවාර්යම මේ කහබත හදලා රස බලන්න ඔයා මගේ මේ වීඩියකට කැමති නම් අනිවාර්ම ලයිකයක් දෙන්න එවගේම වා තාමත් මගේ චනල් එක සබස්ක්‍රයිප් කළ නැත්තං දැම්ම සබස්ක්‍රයිප් කරලා මගේ චනල්ලෙ එකත් එක්ක එකතු වෙන්න මගේ පීට එක නැරබුවට බොහෝම ස්තූතියි